දැන් හිතන්න ලෝකෙ කොච්චර හොඳ ප්‍රොඩක්ට් ගොඩක් තියෙනවද කියලා කවුරුත් දැකලා නැහැ. අපේ රටේ කොච්චර දේවල් තියෙනවද බලන්න. ආර්ට්ස් ද කල්චර් ද ක්‍රාෆ්ට් ද බලන ඕන පැත්තක ලස්සන ලස්සන දේවල් ගොඩක් තියෙනවා. You are right. අපි ඒක ගන්නවා බ්‍රෑන්ඩ් එකට. Entrepreneur කෙනෙක් වෙන්න ඕනේ නැහැ successful වෙන්න. ඒකින්ද අඳුර ගන්න ඕනේ තමාගේ ෆිට් එක මොකද්ද කියලා. තමාට අදාළ ටාස්ක් එක මොනවද? තමාගේ හැකියාවන් මත කරන්න පුළුවන් දේවල් මොනවද? Work life balance කියන එක 50-50 දෙයක් නෙවෙයි. මම 150ක් වැඩ කරනවා නම් 150ක් වැඩ ගන්න ඕනේ. ඒක කවදාක්වත් entrepreneur කෙනෙක් හැටියට නෑ. ඒ Gen Z's අත් එක වැඩ කරන්න බෑ කියන්නේ මගේ වයස කට්ටිය නැත්නම් මට වැඩි ටිකක් වයස කට්ටිය. ඇයි? ඒගොල්ලෝ එක වැඩ කරන්න හදන්නේ අපිත් එක්ක වැඩ කරපු විදිහටම තමයි. දුෂ්කරතාවල් ගොඩක් තිබ්බා. ඔක්කොට මිස්සලා අපි කියපම් මේ ආයුර්වේදාරං ලක්ෂරි ප්‍රොඩක්ට් එකක් කරනවාද කියලා මිනිස්සු පිසුද? ගඳ දේවල් කවුද ගහන්නේ? වෙද මහත්තයාගේ දේවල් කවුද ගහන්නේ? ලංකාවේ මේ ආයුර්වේද කියන දේ බොහෝ විට අපි හිතන් ඉන්නේ පැරණි ආකාරයට සමහරක් විට දුගඳක් හමන ප්‍රොඩක්ට් එකක් කියලා. හැබැයි මේ දේ නවීකරණය කරලා ලෝකෙට අරන් ගියා විතරක් නෙමෙයි ලෝකේ රටවල් 27කට වඩා ජයගත් බ්‍රෑන්ඩ් එකක උපනිර්මාතෘ සමගයි අද අපි කතා කරන්නේ. අද උතුරු තරුවට එක්තුලා ඉන්නේ ශලින් බාලසූරිය. ශලින්, අපි ආදරයෙන් පිළිගන්නවා උතුරු තරුව ප්‍රෝග්‍රෑම් එකට. Thank you. පටන් ගත් දිහාන්න කැමති. මම දන්නවා බ්‍රෑන්ඩ් කියන දේ වැදගත්. මොකද ඔයා චැම්පියන් ඒස් බ්‍රෑන්ඩ් බිල්ඩ කෙනෙක් සහ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකත් වැදගත්. හැබැයි පටන් ගද්දිම වගේ ඇහුවොත් මේ දෙකෙන් ඔයාට එකක් තෝරන්න උනොත් බ්‍රෑන්ඩ් ප්‍රොඩක්ට්ද? බ්‍රෑන්ඩ් තමයි. දැන් හිතන්න ලෝකෙ කොච්චර හොඳ ප්‍රොඩක්ට් ගොඩක් තියෙනවද කියලා කවුරුත් දැකලා නැති. හිතන්න දැන් කාගෙන් හරිවත් කියන්නේ ලෝකෙ හොඳම ෆෝන් එක මොකද්ද කියලා? iPhone නැහැ කියලා කියයි. iPhone එකට වැඩිය ප්‍රොඩක්ට් එක ටෙක්නොලොජි එක ගැන හිතුවොත් වැඩි ඕන තරම් ෆෝන් තියෙනවා. හැබැයි ඒගොල්ලෝ එක බ්‍රෑන්ඩ් එකක් කරා. ඒක පාරිභෝගිකයාගේ හිත දිනාගත්ත. දැට් ඉස් බ්‍රෑන්ඩ්නේ. බ්‍රෑන්ඩ් කියන්නේ ඒක බ්‍රෑන්ඩ් එක තියෙන පාරිභෝගිකයාගේ හිතේ. ඉතින් ඒක මවන එක තමයි එතන තමයි වැඩේ තියෙන්නේ. කොච්චර හොඳ ප්‍රොඩක්ට් එකක් වුණත් ඒ පාරිභෝගිකයා එක්ක තියෙන සම්බන්ධතාවය කරගත්ත නැත්නම් ඉතින් තමාගේ ගෙදර තියන් ඉන්න තමයි වෙන්නේ. ඒක හිතන ලංකාවගේ රටක අපි ගොඩාක් ඉගෙනගෙන තියෙන්නේ මම if I work hard මම මහන්සිලා වැඩ කරොත් මාව නොටිස් වෙයි කියලා අපි ඉන්ඩිවිජුවල්ස්ලා හැටියට පොඩි කාලේ ඉඳන් අපිට උගන්වලා තියෙනවා. ඔයා හිතනවද අපේ ප්‍රොඩක්ට්ස් අපි හිතන් ඉන්නවා මම හොඳම බිස්කට් එක හැදුවොත් හොඳම මේක හැදුවොත් මිනිස්සු නොට් වෙයි හොයාගනි. අපේ DNA එකේ බ්‍රෑන්ඩ් බිල්ඩින් කියන දේ හැදිලා නැද්ද? මචන් අපේ DNA එකේ බ්‍රෑන්ඩ් බිල්ඩින් තියෙනවා. අමම හිතන්න මේ ගමක් ගත්තත් ගමේ කඩේ වුණත් ඒ ගමේ ඉන්න පොපියුලම මිනිස්සයා වුණත් අර ලස්සනට කතා කියන සීයා වෙන්න පුළුවන් එතන ඉන්න පොපියුලර් කොල්ල වුණා මොන එයා යම්කිසි බ්‍රෑන්ඩ් එකක් හදාගන්න තියෙන්නේ. ඉතින් අපි මිනිස්සුන්ගේ හිත දිනා ගන්න දන්නවා ලංකාව මිනිස්සු. ලංකාවේ මේ ඕනම රටක ලංකාවේ මිනිස්සු බලන්නේ කොයිද ඉන්නේ කියලා කවරි දන්නවා. කළ දෙන්නම් මෙහෙම කළ දෙන්න. අපි හිත දිනා ගන්න දන්නවා. ඉතින් බ්‍රෑන්ඩ් එකක් කියන්නේ හිත දිනා ගැනීමක්නේ. ඉතින් ඒක අපේ DNA එකේ තියෙනවා. මේකයි දැන් ප්‍රොඩක්ට් වර්සස් බ්‍රෑන්ඩ් කියන එක. දැන් ප්‍රොඩක්ට් කියන එක දැන් ලෝකේ බලපුවම ඕනම ප්‍රොඩක්ට් එකකට සම්මතියක් තියෙනවා. ක්වොලිෆයින් ලෙවල් එකක් තියෙනවා. ඒ ක්වොලිෆයින් ලෙවල් එකටවත් නැත්තම් ඉතින් ඒක වැඩක් නැහැ. කියන්නේ ක්වොලිෆයින් ලෙවල් එකට සමාන ප්‍රොඩක්ට් ගොඩක් තියෙන්න පුළුවන්. එතනින් එහාට යන්න අන්න එතන තමයි බ්‍රෑන්ඩ් එකේ වැදගත්කම වෙන්නේ. මේ සමාගේ බ්‍රෑන්ඩ් එක වැළඳ ගන්න පාරිභෝගිකය අනුව තමයි සක්සස් එක ලඳා පවතින්නේ. දැන් මේ බ්‍රෑන්ඩ් එක එතනට අරන් යන කතාව කියද්දී දැන් ගොඩක් දෙනෙක් දන්නවා ජනට් කියන ආයතනයේ සහ ශලින්ගේ තියෙන සම්බන්ධතාවය මොකද්ද සහ දැන් මේක යම් කිසි ආකාරයකින් අපිට ස්කේල් කරන්න බෑ ඒක හින්දා අපි ස්පා සිලෝන් බ්‍රෑන්ඩ් එක හදනවා කියලා හිතුවා. ඒ හදද්දී හිතුවද මේක මෙච්චරක් දුර යයි කියලා? මිත්‍රදුර යන්න තමයි හැදුවේ. ගිය ස්පීඩ් එක ඒක වෙනම කතන්දරයක්. ඉතින් මේක ස්වාසිලෝන් අපි හැදුවේ අපි ජනට් අපේ අම්මගේ බ්‍රෑන්ඩ් එක අපි දැක්ක අම්මා ගෙදර කුස්සියේ ඉඳන් පටන් ගත්ත බ්‍රෑන්ඩ් එක අපි පොඩි කාලේ දුවදැද්දි අපි ජනට් ආයතනයේ වැඩ කරද්දි මම අය හිතුවා මේක අපිට මීට වැඩිය ලොකු දෙයක් කරන්න ඕනේ. ඇයි ඒ කාලේ අපේ යුද්ධය තාම යනවා ඉකනොමික වැඩිය දියුණුවක් නැහැ කොහට හරි එළියට යන්න පුළුවන් වැඩක් කරන්න ඕනේ කියලා. ඉතින් මේ වැඩේ කරන්නේ කොහොමද කියලා අපි කියවන්න පුළුවන් හැමදේම කියවලා රටවල් වලට ගියා බැලුවා. මොකද අපේ හිතේ තිබ්බේ ඔරයිට් එක්ස්පෝර්ට් බ්‍රෑන්ඩ් එකන්නේ. අපි පිට රට ගිහිල්ලා අවශ්‍ය කැලිටි ටික ගෙනල්ලා මෙතනට එකට දැම්මොත් අන්න හරිය එක්ස්පෝර්ට් බ්‍රෑන්ඩ් එක හදන්න පුළුවන් කියලා. බැලුවා කිසිම දෙයක් හරියට
ෆිට් වෙන්න. එතනින් තමයි බලන්න පටන් ගත්තේ පාරිභෝගිකයා කොහොමද හැසිරෙන්නේ කියලා. පාරිභෝගිකයා මොනවද ඉල්ලන්නේ කියලා. කාරණා දෙකක් ආවා මේ early 2000s late 90s. එකක් තමයි පාරිභෝගිකයා හැම මට්ටමේම යම් කිසි ලක්ෂරි එකක් ඩිමාන්ඩ් කරන්න පටන් ගන්න තිබ්බේ. පාරිභෝගිකයා තමගේ වැදගත්කම තියෙනවා. අර රජ්ජරි මේ උඩම මට්ටමේ නේ හැම මට්ටමේම යම් කිසි ලක්ෂරියක් ඕනේ. So luxury was one point. ඊළඟ පොයින්ට් එක තමයි පාරිභෝගිකයා මේ going green කියන එක දැන් ලොකු වෙගෙන යනවා. යෝග කියන එක US වලට ගිහිල්ලා මේ diets caveman diets කියයි vegan කියයි ඒ ඔක්කොම බොහොම ලොකු වෙගෙන එන අවස්ථාවක තිබ්බේ. තියබ්බලෝ රයිට්. Green luxury. මේ දෙක තියෙනවා. අපි දන්නේ business එක cosmetics. පොඩි කාලේ ඉඳන් දැක්කේ එක. කොහොමද අපි මේක එකව කළා යම් කිසි දෙයක් ගෙනියන්නේ වෙනසක් තියෙන දෙයක්. දැන් මේ modern market එක එහෙමනේ. කොච්චර දෙයක් හදුවත් කමක් නැහැ වෙනස පෙන්වන්න බැරි නම් වෙනස මිනිස්සුන් හඳුර ගන්න බැරි නම් වෙනසක් කියලා මිනිස්සුන්ට දැනෙන්නේ නැත්නම් ඉතින් ඒක නැති වෙලා යනවනේ. So it had to be different and unique. බලන් යද්දි තමයි අපිට තේරෙන්නේ මෙන්න මේ තියෙන ආයුර්වේද කියලා යමක්. ටිකක් ගඳයි, ටිකක් අමාරුයි. හැබැයි මාර නොලෙජ් එකක් තියෙනවා. අවුරුදු 5000ක නොලෙජ් එකක් තියෙනවා මේ අපේ රටේම. හෙළවෙදකමයි ආයුර්වේදයි මිශ්‍ර වෙලා ඇවිල්ලා තියෙන මේ ලංකාවේ තියෙන එක ඉන්දියාවේ තියෙන ආයුර්වේද වලට පොඩ්ඩක් වෙනස්. ඉතින් අපිටම ආවේනික වෙච්ච ආයුර්වේද එකක් තියෙනවා. දැන් මේක අරන් මේ ලක්ෂරි පැත්තෙන් අපිට ප්‍රෙසන්ට් කරන්න ක්‍රමයක් තිබ්බොත් අපිට වෙනස් විදිහකට මේක පෙන්වන්න පුළුවන් කියලා අදහසක් තිබ්බා. ඒ මත තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් එක පැත්තකින් අපි ආයුර්වේද ડોක්ටර්ස්ලා, කෙමිස්ට්ලා, කොස්මටොලොජිස්ට්ලා පටන් ගන්න ප්‍රොඩක්ට් එක හැදුවා. අපි දෙන්නගේ දැනුම ගොඩක් මේ බ්‍රෑන්ඩ් සයිඩ් එක අපි බ්‍රෑන්ඩ් එක හදන්න පටන් ගත්තා. දැන් බ්‍රෑන්ඩ් එක හදද්දී දැන් බලනවා කොහොමද මේක වෙනස් කරන්නේ, කොහොමද මේක ඉන්ටර්නැෂනල් මට්ටමට ගියාම වෙනසක් කියලා පෙන්වන්නේ. අනිත් එක දැන් කියන්නේ මේ ඔතෙන්ටිසිටි කියලා තියෙනවානේ. හැමෝටම ෆෝන් එකක් තියෙනවා, මේ බොරු කරන්නත් බෑ. යම් කිසි යාමනික බවක් තියෙන්න ඕනේ එන තැනක. ඒක තමයි දැන් මේ අපේ රටේ කොච්චර දේවල් තියෙනවද, ආර්ට්ස් ද, කල්චර් ද, ක්‍රාෆ්ට් ද, බලන ඕන පැත්තක ලස්සන දේවල් ගොඩක් තියෙනවා. කිව්වා රයිට්. අපි ඒක ගන්නවා බ්‍රෑන්ඩ් එක ඇතුළට කියලා. ඒව කෑලි කෑලි එකව කළා තමයි මේ ස්පා සෙලොන් කියන එක අද පේන ස්පා සෙලොන් එක හදාගත්තේ. මේ හැම කොටසක්ම මේ හැම රටකම ගිහිල්ලා අපිට තනියම හිටගෙන වෙනස්ව පෙනෙන්න පුළුවන් හැම දෙයක්ම, සුවඳ ඉඳන් පෙනුමේ ඉඳන් මේ අත ඇඟේ ගාපම එන ෆීලිං එක, ඉන්ග්‍රීඩියන්ස් හැම දෙයක්ම ආවේ මේ අපේ පුංචි රටේ. මේ පුංචි රටේ හින්දා තමයි මේ සක්සස් එක අපිට ලැබිලා තියෙන්නේ. දැන් ඔය කියපු ස්ටේට්මන්ට් එකේ ශලිමට ගොඩාක් ප්‍රශ්න අහන්න තියෙනවා. එක දෙයක් තමයි දැන් සමහරක් කට්ටියට කියන්න පුළුවන් අර මාකට් එක මොකද්ද වුනේ කියලා රිසර්ච් කරන එක, නැත්නම් අපිට මේ බ්‍රෑන්ඩ් එකක් හදන එක, මේ තින්කින් එක, ඒක අපිට ඉගෙන ගන්න පුළුවන් තින්කින් පැටර්න් එකක්ද? මොකද්ද එතන තියෙන්නේ? What is there? මේ කනෙක්ෂන් එක, ග්‍රීන්, ලක්ෂරි, connecting these things, ඒ thinking එක මිනිස්සුගේ ඔළුවට නිකන් එන එකක්ද, නැත්නම් අර සහෝදරයත් එක්ක කතා කර කර ඉඳි නිකන් එන ideas ද, කොහොමද ඒ වගේවල් ඇති වෙන්න මිනිස්සුන්ට? ආයි දැන් entrepreneurship කියන එකත් සමහරක් කටියට ඇඟේ තියෙනවා. ඉගෙන ගන්න කියන්නේ ඒක තමාට ලබා ගන්න බැරි දෙයක් නෙවෙයි. හැබැයි ඒක බලන්න ඕනේ එක එක angles වලින්. right? දැන් යම් කිසි බ්‍රෑන්ඩ් එකක් හෝ ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් හෝ ගැන කතා කරන එක සක්සස් වෙන්න ඒ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයක් සපුරන්න එපේ. මගේ අවශ්‍යතාවයට මම ලස්සනම ප්‍රොඩක්ට් එක හැද්දත් කොච්චර දෙයක් කරත් වැඩක් නැහැ. වෙන කාටවත් ඒ අවශ්‍යතාවය සපුරලා ඒ මනස කියන මට මේක අවශ්‍යතාවය ඒ නිසා මම මේකට යම් කිසි ප්‍රමාණයක් ගෙවන්න කැමතියි කියන එක. ඉතින් ඒ ගැප් එක අඳුර ගන්න එක තමයි ඔන්ටර්ප්‍රනර්ගේ පළවෙනි පරමාර්ථය. right? How do I solve someone else's problem better than anybody else? හරි. ඉතින් ඒ ගැප් එක හඳුනා ගන්න ඉගෙන ගන්න පුළුවන්. අනිත් එක මේ අපි ජීවත් වෙන්නේ බොහොම රසවත් කාලයක. මොකද මේ information කියන දේ at our fingertips. Nothing එක. ඔව්. ඉස්සර මේ library වලට ගිහිල්ලා research වලට ගිහලා කරන්න පුළුවන් දේවල් දැන් ගොඩාක් information අපිට ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට හිතලා කරන්න පුළුවන්, ඒ විදිහට gaps හඳුනා ගන්න පුළුවන්. ඒ gap එක මේ පාරිභෝගිකයාට ෆිල් කරලා දෙන්නේ කොහොමද කියන එක අඳුර ගන්න පුළුවන්. ඒක තමයි මුල. හැබැයි මුල විතරයි. දැන් හරි ගැප් එක අඳුනගත්තා, අදහස අඳුනගත්තා. දැන් ඒකට අවශ්‍ය දේවල් උත් අවශ්‍යන්නේ. ඒකට අවශ්‍ය දැනුම අවශ්‍යයි. ඒක
යම්කිසි ප්‍රඩක්ටකෝ සර්විස් එකක් පාරිභෝගිය වෙතට ගෙනියන්න ඒකට අවශ්‍ය සපෝට් එක ඕන ෆයිනෑන්ස් පැත්තෙන් ඕනේ ටෙක්නිකල් පැත්තෙන් ඕනේ මාකටිං පැත්තෙන් ඕනේ දැන් ඒ දැනුම ඒ තියෙන දැනුම් වලින් ඔයාට දෙන්නේ මොකක්ද නැතිව කොහොමද ලබා ගන්න මුදල් ප්‍රමාණයක් ඕනේ ඉතින් මේ ඔන්ටර්ප්‍රනර්ෂිප් එක කියන්නේ මේ එච්චර ලේසි දෙයක් නෙවෙයි දැන් මෙතන මේ ඔන්ටර්ප්‍රනර්ෂිප් ගැන කතා කරද්දී දැන් මේ කාලේ පොඩි වැරදි අදහසක් තියෙනවා මට දියුණු වෙන්න ඕන නම් I have to be an entrepreneur. That's the only option. Only option. Post to tenne, why are you killing yourself working 5 days a week for someone else? Work for yourself. Mara lassana kathandara. Glam karla diyenne. Habai entrepreneurs 180ක් fail වෙනවා. Lesi nae. Antima sathe daranala me e wetata yanawa samalata hariyanne. So hamoma entrepreneur kenek wenna onna successful wenna. ඒකින අඳුර ගන්න ඕනේ තමාගේ ෆිට් එක මොකද්ද කියලා. තමාට අදාළ ටාස්ක් එක මොනවද? තමාගේ හැකියාවන් මත කරන්න පුළුවන් දේවල් මොනවද? අනිත් එක කරන සියල්ලක්ම වාඩ අන්තිමට සන්තෝෂෙන් ජීවත් වෙන්න කරන්නේ. කොච්චර මොනා කරත් සන්තෝෂෙන් ජීවත් වෙන්න වැඩක් නැහැ. ඉතින් තමාගේ හැකියාවල් මත තමාට තියෙන වාතාවරණය අනුව අඳුර ගන්න දේවල් අනුව මොනවද කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. දැන් ඔය ජර්නි එකේ මම අහන දෙයක් යන මොකද මම ඔයගොල්ලෝ ශලින්ගේ ඉන්ස්ටාග්‍රෑම් එක ෆලෝ කරනවා නම් දන්නවා එයා බොහොම බ්‍රෑන්ඩ් එකේ ඇක්ටිවේෂන් සමග ඉන්වෝල්ව් කෙනෙක්. ඒ කියන්නේ උදාහරණයක් හැටියට මොකක් හරි මම දැක්කා යුරෝප් වල යෝගා පැත්තෙන් හරි දැන් අපි හිතමු කොහේ හරි මෝල් එකක සෙටප් එකක් දානවා නම් රෑට එතනට ගිහිල්ලා හරි හැම වෙලේම ශලින් කියන්නේ බොහොම ඉන්වෝල්ව් කෙනෙක්. උදාහරණයක් හැටියට ළඟදී ආවා බොහොම ලස්සන වැලන්ටයින්ස් ඩේ වීඩියෝ ස්ක්‍රිප්ට් එකක්. ඒ ස්ක්‍රිප්ට් එක ලියලා දෙන්නේ ශලින්. එතකොට අහන්න කැමති ඒ ඉන්වෝල්වමන්ට් එකේ සම්බන්ධතාවය හැම වෙලේම ළඟින් තියාගන්න එක වැදගත්ද? මම කියන්නේ ඔතන ප්‍රශ්න දෙකක් තියෙනවා. රයිට්? එකක් තමයි work life balance කියන එකයි අනිත් එක තමයි මේ ongoing involvement කියන එක. දැන් එකක් තමයි මම මේ මේ startup council එකේ chairperson editor වැඩ කරන මම startup ලට ගොඩක් කතා කරනවා. ඉතින් මම startup ලට කියන එකක් තමයි business එක scale වෙද්දී ගොඩක් දුරට වෙන්නේ දැන් බිස්නස් එක පොඩියට පටන් ගන්නවා මම යම්කිසි මැජික් එකක් ගේනවනේ බිස්නස් එකට හැම ෆවුන්ඩර්ම එයාගේ යම්කිසි භාවයක් ගේනවා බිස්නස් එකේ ඒක තමයි මේ බිස්නස් එකේ සාර්ථකත්වයට මුල බිස්නස් එක ස්කේල් වෙද්දී සමහරක් වෙලාවට හරි එයා දැන් හයරින් කරන්න ඕනේ එයා රෙන්ටල් එක බලන්න ඕනේ බිල්ඩින් හොයන්න ඕනේ එච්.ආර්. පැඩ කරන්න ඕනේ ඊට පස්සේ ගොඩක් එනවා රයිට් දැන් ටීම් එක බිල්ඩ් වෙලා නැත්තම් මෙන්න අර ඒ ඔන්ටර්ප්‍රෙනර් දැන් ස්ටාස් ගොඩාක් කරනවා ඒක කරද්දී අර එයා ගේන මැජික් එක බිස්නස් එකේට ගේන වෙනස එයාගේ ලැබෙන දේට වැය කරන කාලය අඩු වෙන්න එතකොට බිස්නස් එකේ තියෙන අගේ බහින්න පටන් ඒක දියාරු වෙනවා ඒක ඩයිලූට් වෙලා යනවා yeah so that ඒක මාර ඩේන්ජරස් so හඳුර ගන්න ඕනේ තමා බිස්නස් එකට ගේන මේ මැජික් එක මොකද්ද තමාගෙන් තමාගේ බ්‍රෑන්ඩ් එකට ලැබෙන ඒ ආකර්ෂණය ඒ ලැබෙන බෙනිෆිට් එක කියලා ඒක කවදාකවත් ඩයිලූට් වෙන්න දෙන්න බෑ දැන් මගේ පැත්තෙන් බලද්දී ඒ අර ක්‍රියේටිව් ඇස්පෙක්ට් එක මාකටිං ඇස්පෙක්ට් එක. ඉතින් මම කවදාක්වත් මේ මාකටිං ඇස්පෙක්ට් එක ක්‍රියේටිව් ඇස්පෙක්ට් එකට හෝ අර කස්ටමර් ටච් පොයින්ට්ස් වල මගේ තියෙන ඇක්සස් එක අඩු කරන්නේ නැහැ. මොකෝ ඒක එතනින් තමයි වෙනස එන්නේ. හැබැයි අනිත් පැත්ත වලින් ඩේ ටු ඩේ බිස්නස් එකෙන් ෆයිනෑන්ස් වලින් ඒව මම ගැළවිලා ඉන්නේ. හොඳ ටීම්ස් තියෙනවා. ඒක බලවරන්න හොඳ කට්ටිය ඉන්නවා. මට වැඩිය හොඳට කරන කට්ටිය ඉන්නවා. ඒකෙන් වෙන්නේ මන් නිදාස් වෙනවා ඒක කරලා. ඒ වගේම තමයි මයික්‍රෝ ෆවුන්ඩ් ආයේ එයා ෆාමුලේෂන් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ඒ සයිඩ් එකේ. ඉතින් එහෙම ලස්සන ටීම් එකක් බිල් කරගත්තම තමා බිස්නස් එකට ගේන ඒ විශේෂ දෙයට බෑ කරන කාලය අඩු වෙන්නේ නැහැ. That's one thing. අද තින් තමයි මේ වර්ක් ලයිෆ් බැලන්ස් කියන එක. හැමෝම අහන දෙයක් තමයි රයිට් මෙච්චර ෂොප් සරලව මේ වර්ක් ලයිෆ් බැලන්ස් මොකද වෙන්නේ? නිතරම වැඩ කරනවාද මොකද වෙන්නේ කියලා. වර්ක් ලයිෆ් බැලන්ස් කියන එක 50-50 දෙයක් නෙවෙයි. 150ක් වැඩ කරනවා නම් 150 වේවක් ගන්න ඕනේ. ඒක කවදාක්වත් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් හැටියට නෑ. ජීවිතයේ සමහර කාලවල තියෙනවා බිස්නස් එකට දෙන්න ඕනේ 90ක්. ගෙදර කට්ටිය තමා ගැන විශ්වාසයක් තියෙනවා නම් ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරනවා. ජීවිතයේ සමහර කාල තියෙනවා ගෙදරට දෙන්න ඕනේ 90ක්. විවේකයට දෙන්න ඕනේ 90ක්. ඒකත් බිස්නස් එකට හෑන්ඩල් කරන්න පුළුවන් විදියට කන්ස්ට්‍රක් කරගත්තනම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් වර්ක් ලයිෆ් බැලන්ස් කියන එක ඉතින් ඔන්ගෝයින් තින්ග් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වුණාම තමාගේ බිස්නස් එක අනුව තමාගේ බිස්නස් එක ග්‍රෝත් එක අනුව තමාගේ පවුලේ දේවල් තමාගේ හෙල්ත් ඇන් වෙල්නස් එක අනුව ඒ සියල්ලම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ බැලන්ස් පොයින්ට් එක
මේ අවස්ථාවේදී බැලන්ස් පන්නේ මොකද්ද කියන එක දැනගන්න එක අත්‍යවශ්‍ය. සෝරි. ඔය ප්‍රශ්නේ තුන්වෙනි සයිඩ් එකද? තර්ඩ් සයිඩ් එක තමයි මේ පර්සනල් බ්‍රෑන්ඩ් කියන එක. දැන් ඔන්ටර්ප්‍රනර්ස්ලා විශේෂයෙන් ෆවුන්ඩර්ස්ලා කියන අයගේ ස්ටෝරි එක අහන්න මිනිස්සු බොහොම කැමති. ඔන්ටර්ප්‍රනර් ඉන්වෝල්වමන්ට් එක දකින්නත් බොහොම කැමති. විශේෂයෙන්ම දැන් මම යුකේ වලින් ගොඩක් ප්‍රොමෝෂන් කළ ආවේ ළඟදී එතනත් ඒජන්සිස්ලා හැමෝම කියන්නේ මේ ඔන්ටර්ප්‍රනර් ස්ටෝරි එක ඕනේ කියලා. මොකද මිනිස්සුන්ට ඕනේ මේ මේ සෝෂල් මීඩියා ඒරියාවේ සමීපතාවයක් ඕනේ. කවුද මේක කරන්නේ? ඇයි මේක කරන්නේ? ඒක තමයි මේ ලොකු බ්‍රෑන්ඩ්ස් වල මයික්‍රොසොෆ්ට් වේවා, ෆේස්බුක් වේවා, මේ iPhone වේවා ලොන්ච් කරනදි කවුද එන්නේ? සකර්බර්ග් එනවා, ටිම් කුක් එනවා, ඒගොල්ලොම එනවා. ඒ සමීපතාවය මිනිස්සුන්ට අවශ්‍යයි. ඇන් සෝෂල් මීඩියාෙන් සමීපතාවය දෙන්න පුළුවන්. මම කියන්නේ හැම ඔන්ටර්ප්‍රනර්ම ඒක කම්ෆර්ටබල් කියලා. හැබැයි මට ඒ කම්ෆර්ට් එක තියෙනවා. ඇන් ඒකත් එක්ක මට කස්ටමර්ත් එක්ක ඇති කරගන්න පුළුවන් සම්බන්ධය ගොඩක් හොඳයි. ඒකෙන් මගේ බ්‍රෑන්ඩ් එක කමියුනිකේට් කරනවා. ඉතින් ඒකත් දැන් පාවිච්චි කරන්න පුළුවන් ඇඩ්වාන්ටේජ් එක. පුළුවන් ඔන්ටර්ප්‍රනර්ස් ඒක කරන්න ඕනේ. මොකද ඒ පැත්තෙන් බලද්දී ඔන්ටර්ප්‍රනර් තව පොඩ්ඩක් හියුමන් වෙනවා. දැන් උදාහරණයක් හැටියට ශලින්ගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ උයන්න කැමති, වාහන එලවන්න කැමති, ට්‍රැවල් කරන්න කැමති. ඒකත් එක්ක මිනිසුන්ට ඒකත් එක්ක කනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒකේ අනිත් පැත්ත බැලුවොත් හැබැයි පටන් ගත්ත කාලේ එහෙම නැහැ. පටන් ගත්ත කාලේ ඔය බිස්නස් එකට වැය කරලා දැන් යම්කිසි මට්ටකට ආපුවම තමයි එහෙම කරන්නේ. එතකොට අපි ගත්තොත් දැන් කතා කරා අයියා ෆෝමියුලේෂන් පැත්ත, ඒ වගේ දේවල් බලන ප්‍රොඩක්ට් ඩෙවෙලොප්මන්ට්, තව ස්පෙෂලයිස් නැති තැන්වල මිනිස්සු ඉන්නවා. ප්‍රශ්නේ පොඩ්ඩක් වෙනස් තැනකට ගෙනියන්න කැමති. මොකද මම දන්නවා ඔයගොල්ලෝගේ මාකටිං ටීම් එක බොහොම තරුණයි කියලා. ඒ කියන්නේ මේ අපි කතා කරන්න කලින් කිව්වා ඔක්කොම කට්ටිය වයස 30ට වඩා අඩු රේන්ජ් එකේ වගේ තමයි ඉන්නේ. අනිත් පැත්තෙන් මම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් කරන ඉඳලා ලොකු ලොකු කෝඕපරේට්ස් වලින් මේ දවස්වල ලොකුම ප්‍රශ්නයක් තමයි අපිට ජෙන්සි හැන්ඩල් කරන්න බෑ. ඒගොල්ලෝ ඉන්නේ, ඒගොල්ලෝ කරන්නේ, ඒගොල්ලන්ට උමනාවක් තිබ්බොත් විතරයි. මෙච්චර ඩයිනමික් ඉම්පැක්ට්ෆුල් මාකටිං මැෂින් එකක් මේ වගේ ජෙනරේෂන් එකක කට්ටියත් එක්ක මැනේජ් කරන්න වෙනම ටැක්ටික් එකක් තියෙනවද? මොකක් කොහොමද ඒක කරන්නේ? මේ ජෙන්සීස්ලත් එක්ක වැඩ කරන්න අමාරුයි කියන එක බොහොම වැරදි ආකල්පයක්. ඒ ජෙන්සීස්ලත් එක්ක වැඩ කරන්න බෑ කියන්නේ මේ එක්ක මගේ වයස කට්ටිය නැත්නම් මට වැඩි ටිකක් වයස කට්ටිය. ඇයි? ඒගොල්ලෝ එක්ක වැඩ කරන්න හදන්නේ අපිත් එක්ක වැඩ කරපු විදිහටම තමයි. වැඩ කරේ නැත්නම් පඩි දෙන්න. මේව කළොත් ඕවර් ටයිම් දෙනවා. ඒගොල්ලන්ට ඒව අදාළ නැහැ. පඩි දුන්න නැත්නම් වැඩ කරන්න නැත්නම් හැබැයි මේ පඩියට නෙමෙයි වැඩ කරන්නේ. ඒගොල්ලන්ට යම් කිසි දෙන්න ඕනේ මේ 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 ඉන්ස්පිරේෂන් එක. මම මේ කරන වැඩෙන් මොකද්ද වෙන්නේ? මම මේ කරන වැඩෙන් මොකද්ද ලොකු ඉම්පැක්ට් එක? මගෙන් ඉම්පැක්ට් එකක් වෙනවද? ඒ එයාගෙන් ඉම්පැක්ට් එකක් වෙනවා කියලා එයාට සෑහීමක් ඕනේ. එයාට යම් කිසි තෘප්තියක් ලබා දෙන්න ඕනේ. ඒක ඒ හැම එම්ප්ලොයර්ටම යන්න දෙන්න ඕනේ. අනිත් එක ඒ විදිය වැඩ කරන වාතාවරණයක් හදන්න ඕනේ ඔෆිස් එක පුරාම. ඒ විදිය එක්කෙනෙක් දෙන්නෙක් ඉඳලත් බෑ. හැමෝම ඒ වාතාවරණය මත වැඩ කරනවා නම්, ඒ අයිඩියොලොජි එක තියෙනවා නම්, ඒ විදියට ඉන්ටරැක්ට් වෙනවා නම්, අපි දැන් අපේ මගේ මාර්කටිං ඔෆිස් එක ගත්තොත් අපි කියන්නේ ලර්නින් ඇන් ෂෙයරින් කල්චර් එක කියලා. හැමෝම යම් කිසි දෙයක් දැනුමක් ෂෙයා කරන්න තියෙනවා නම් ෂෙයා කරනවා. හැමෝම එකට ඉඳන් ලර්න් කරනවා. හැම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකෙම මමත් ඉඳ ගන්නවා. ඕන කෙනෙක්ට මගේ ඔෆිස් එකට ඕනලා කියන්න පුළුවන්. සර් අර මේව නැහැ. ඉතින් ඒ කල්චර් එක මාර වෙනස්. ඒ කල්චර් එකෙන් ඇත්තට ඒ විදියට ඉන්ස්පයර් වුණාම මිනිස්සු ඔල්ලෝසෝ බල බල ඉන්නේ නැහැ යන්න. ඉතින් ජෙන්සීස්ලා ගැන මට නම් කිසිම පැකිලීමක් නැහැ. ඒගොල්ලෝ එක්ක වැඩ කරන්න ඉන්ස්පයර් වුණාට පස්සේ අපිට වැඩි හොඳට වැඩ ගන්න. දැන් ඔය සීන් එකෙන් එක දෙයක් අහන්න කැමතියි. වර්ක් ෆෝස් එකට අමතරව මොක වුණත් ස්පා සිලෝන් ලෝකේ වටේ ගියත් very much centered around Sri Lanka, ලංකාව පදනම් වෙලා ලංකාවෙම හැදිලා ලංකාව තමයි මොකුණා බේස් එක. මේ ලංකාවට බැඳෙන්න හේතුව සහ ගොඩක් කට්ටිය කියනවා මෙහි ඔප්ෂන් එකක් නැහැ. අර හිටියනම් කරන්න පුළුවන්, මේ රටේ හිටියනම් මේ අදහස් තිබ්බනම් ඊට වඩා කරන්න පුළුවන් කියලා මිනිස්සු අපිට කියනවා ගොඩක් ඇහෙනවා. ඒ ගැන ශලින්ගේ අදහස මොකද්ද? ලංකාව නැත්තම් ස්පාසිලෝන් එකක් නැහැ. ස්පාසිලෝන් එක ගිහිල්ලා මේ රටවල් 27ක ලොකේෂන් 136 කරලා තවදුරටත් යන්නේ මේ අපි ඉන්න ලෝකේ හැමෝම හොයන්නේ වෙනස් දේවල්. හැමෝම හොයන්නේ නිව් ඩිස්කවරිස්. කියන්න පුළුවන් කතන්දරේ ගොඩක් වෙස්ට් එකෙන් කියලා ඉවරයි. දැන් තියෙන්නේ මේ ලෝකේ දන්නේ නැති තැන්වල කතන්දර කියන්නේ.
ලෝක ලංකාව ගැන හිතුවොත් ලෝකෙ වැඩි අපි ගැන දන්නේ නැහැ. අපි තේ ගැන දන්නවා, සිලෝන් ටී කියලා අපි ස්පයිසස් ගැන දන්නවා, සිලෝන් ස්පයිසස් කියලා ජේම්සන් ගැනත් දන්නවා, සිලෝන් සෆයර්ස් කියලා දැන් ස්පාසිලෝන් ගැනත් දන්නවා කියලා කියන්න ආසයි. හැබැයි අපේ කතන්දර රසවල් කතන්දර ගොඩක් තියෙනවා. අපි මේ මොනවද කරන්නේ? ෆෝන් එකක් කරා අපි කතන්දරනේ බලන්නේ. තප්පරෙදි ඒ කතන්දර පින්තූරේ කතන්දරය, ඒ එන්ගේජ්මන්ට් එක. අපි මේ සටන් කරන්නේ හැමෝම ටෙන්ෂන් වලටනේ. මම පින්තූරයක් දැම්මා, තව පින්තූරයක් දැම්මා, ආ කී දෙනෙක් දැකලාද? ෆයිටින් ෆෝර් ටෙන්ෂන්. බ්‍රෑන්ඩ් එක, බිල් බෝඩ් එක ගාවත්, ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මා, රේඩියෝ මෙම එකක් දැම්මා, මොනවාද? ටෙන්ෂන්. ඉතින් මේ ටෙන්ෂන් ගන්න හැම දෙනාම වෙහෙසන වෙලාවක ටෙන්ෂන් ගන්න ඕන නම් වෙනස් වෙන්න ඕන. වෙනස් වෙන්න ඕන නම් වෙනස් විදියට පෙනෙන්න ඕනේ. වෙනස් වෙනස් මිනිස්සු දකින්න ඕනේ. අලුත් කියන්න පුළුවන් වෙනස් කතන්දර තියෙනවා. ඉතින් මේ අපේ ලස්සන ඉතිහාසයක් තියෙන ලස්සන රටක බොහෝම මිනිස්සු දැකලා නැති දේවල් ගොඩක් තියෙන රටක කියන්න පුළුවන් කතන්දර රාශියක් තියෙනවා. අපි හිතලවත් නැහැ. හිතන්න අපිට කලින් ආයුර්වේද ගැන කවුද ගිහිලා කතා කරේ? අපිට කලින් කවුද මෙච්චර දුරට අපේ ආර්ට් පාවිච්චි කරලා තියෙන බ්‍රෑන්ඩ් එකට කියලා? රයිට්. ඉතින් ඒක ලොකු ලොකු ශක්තියක් අපිට. දැන් අද වුණත් අපි ප්ලෑන් කර කර හිටිය අලුත් කැම්පේන් එක, ඒක ඔක්කොම තියෙනවා අපේ මේ ලංකාවේ ලස්සන දේවල්. ඉතින් මෙච්චර දේවල් තියද්දී අයියෝ මෙහෙ කරපුවම හරියන්නේ නැහැ කියන කට්ටියට මම කරන්න ඉතින් කරලා බලන්න බෑ කියන්නේ ඉස්සෙල්ලා කරලා බලන්න. අනිත් එක තමයි මේ අපේ මේ සයිස් එක ගැන. ලංකාවේ සයිස් එකේ තියෙන ලොකුම බෙනිෆිට් එක තමයි ස්කේල් කරන්න ලොකු ඇති, ඉන්කියුබේට් කරන්න පොඩි ඇති. රයිට්. මොනාරි ට්‍රයල් කරන්න මරු රටක්. ස්කේල් එක බලන්න පුළුවන් ඇති වෙන්න මිනිස්සු ඉන්නවා. ඒත් එක්කම ට්‍රයල් එන එක කරලා ඒක එක්තරා මට්ටමට ගේන්න පොඩි ඇති. ඉතින් මේ විදිහ රටක මේ බ්‍රෑන්ඩ් එකක් ට්‍රයල් කරලා ලෝකෙට ගෙනියන එක ඇත්තට ලොකු ශක්තියක්. මේ රටේ මිනිස්සු හැටියට ඒක ශක්තියක් කරගන්න නැත්නම් අපි අපිටම කරන ලොකු වැරද්දක්. ඒත් එක්ක මහන් කැමති පුද්ගලයෙක් හැටියට මං හිතන්නේ ගොඩාක් ශලින් බාලසූරිය ස්පාසිලෝන් කියන අර වචන හතර දැන් එකට යන වචන හතරක්. ස්පාසිලෝන්, ශලින් බාලසූරිය, ශලින් බාල, ඒක එකට හතර. එතනින් අයින් වුණාට පස්සේ තමාගෙම කියලා අර කිව්වොත් ඩවුන් ටයිම් එකේ, ෆ්‍රී ටයිම් එකේ, රිලැක්ස් ටයිම් එකේ බිස්නස් එකට අදාළ නැති දේවල් හිතන අවස්ථාවක් තියෙනවද? බිස්නස් එක අදාළ නැති ගොඩක් දේවල් හිතන අවස්ථාවක්. මම හිතන මම සාමාන්‍ය ක්‍රියේටිව් පුද්ගලෙක්. ඉතින් ඕන ක්‍රියේටිව් දෙයක් කරන්න කැමති. ඌයනවා වුණත්, ඉන්ටීරියර් ඩිසයින් වුණත්, වෙන බිස්නස් වල වැඩ කරනවා වුණත් මම කැමති මොන හරි දෙයක යෙදෙන්න. ක්‍රියේටිව් දේවල්, රසවත් දේවල් වල යෙදෙන්න යාළුවෙක් ඉන්න කැමති, ෆැමිලි එකත් ඉන්න කැමති. ඉතින් ඇත්තට කොච්චර ජීවිතයේ කියන එකද බොහොම රසවත්ව ගත කරන්න කැමති. I like to do interesting things, see interesting things, create interesting things. ඒ මත තමයි ඉන්නේ. නිකන් ඉන්න එච්චර කැමති නැහැ. ගොඩක් කටි කිහිදන්නේ රිලැක්ස් කියන්නේ මුකුත් නොකර ඉන්න. හැබැයි රිලැක්ස් කරන්න තව දේවල් කරන්න පුළුවන් අපිට ගොඩක්. දැන් ඔය ලයින් එකේ අපි හිතද්දී තමාට තිබ්බද මොකක් හරි අවස්ථාවක්? දැන් අපි යම්කිසි අවස්ථාවක ජනට් බ්‍රෑන්ඩ් එක එස්ටැබ්ලිෂ් අලුත් දෙයක් හදන්න හදනවා, හදාගෙන යද්දී මේක පොඩ්ඩක් අපි කෙලවෙන්න අවස්ථාවක්, නැත්තම් මේක ට්‍රැක්ෂන් එක ආපු නැති අවස්ථාවක් හිතුණාද? මේක අපි පටන් ගත්ත එක වරදක්ද, අරකටම යමුද කියලා එහෙම හිතිච්ච අවස්ථාවක් තිබ්බද? දැන් මෙතනදී අනිත් එක අතහැරිය තත්ත්වයක් තිබ්බේ නැති. එහෙමමත් නෙවෙයි. හැබැයි ඉතින් දුෂ්කරතාවල් ගොඩක් තිබ්බා. ඔක්කොටම ඉස්සෙල්ලා අපි කියපම් මේ ආයුර්වේදාරං ලක්ෂරි ප්‍රොඩක්ට් එකක් කරනවාද කියලා මිනිස්සුක පිසුද? ගඳ දේවල් කවුද ගහන්නේ? වෙද මහත්තයගේ දේවල් කවුද ගහන්නේ කියලා. ඊට පස්සේ අපි ලෝකල්ස්ලට මාකට් කරන්න පටන් ගන්න පැයිස්සෙලා. ඉතින් හයියෙන් ලෝකල්ස්ලට මිනිස්සු පිස්සුද? හයියෙන් ලෝකල්ස් සල්ලි දීලා කවදාක්වත් ලෝකල් ප්‍රොඩක්ට් එකක් ගන්න නැහැ කියලා කිව්වා. ඉතින් ඒකත් අන්තිමට වෙච්ච ලොකුම වැඩේ තමයි මේ කෝවිඩ් කාලේ. කොවිඩ් කාලේ වෙද්දී අපේ බිස්නස් එක ඩිවලප් වෙලා තිබ්බ විදිහින් 70%ක් විතර ලංකාවේ බිස්නස් එක ඒ කාලේ තිබ්බේ ටූරිසම් පැත්තේ. ටූරිසම් ඕවර්නයිට් බිඳුවට ගියා. දැන් අපි ගෙදර ඉඳන් බලනවා, රයිට්, මොනවද කරන්නේ? දැන් 130යි තිබ්බේ, ඒකත් කොහොමද අපි ගොඩ ගන්න කියලා. එතනදී තමයි අපි මේ ලෝකල් එක්ස්පෑන්ෂන් එක හරියට හිතලා හරියට කරේ. සිංහලෙන් කතා කරලා, දෙමළෙන් කතා කරලා අපේ ඔඩියන්ස් එක හරියට කොළඹින් හැර, කොළඹින් පිට, වෙස්ටර්න් ප්‍රොවින්සින් පිට කට්ටිය බ්‍රෑන්ඩ් එක විතර ගෙනාවේ ඒ කාලේ තමයි. මාස 8ක්
වගේ කාලයක් යද්දි අපි 70% එකෙන් ගිහලා තිබ්බ ගැප් එක ලෝකල් ඔඩියන්ස් එකෙන් කව කළා. ඉතින් ඒකත් ලෝක ශක්තියක් වුණා. හැබැයි ඒක තමයි මම හිතන්නේ ලංකදී වෙච්ච ලොකුම චැලෙන්ජ් එක. දැන් මේ කලින් කියපු දෙයකට පොඩ්ඩක් සම්බන්ධ කර කරන්න කැමති. දැන් කියපු දෙයත් සමග කිව්වා ඔන්ටර්ප්‍රනර් කෙනෙක් නම් වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයක් විසඳන කෙනෙක් වෙන්න ඕනේ, සහ බ්‍රෑන්ඩ් එකක් නම් ඔන්ටර්ප්‍රනර් කෙනෙක් නම් තමාගේ ස්ටෝරි එක කියන්නත් ඕනේ, බ්‍රෑන්ඩ් එකක් නම් තමා කියන්න ඕනේ මොන ස්ටෝරි එකද. ඒ කියන්නේ විසඳන්න පුළුවන් ප්‍රශ්නේ ස්ටෝරි එකද, බ්‍රෑන්ඩ් එකේ පර්පස් එකේ ස්ටෝරි එකද, බ්‍රෑන්ඩ් එකේ යුනික්නස් එකේ ස්ටෝරි එකද, නැත්නම් මේ තුනම සම්බන්ධ කරලා මොකක් හරි ප්‍රයෝරිටයිස් කරලාද. ප්‍රොඩක්ට් එකක් තියෙන තරුණෙක් ඉන්නවා, එයා දන්නවා ප්‍රොඩක්ට් එක හොඳයි කියලා. මම බ්‍රෑන්ඩ් එකේ මොකද්ද කියන්නේ, එයා හිතුණා මොකද්ද එයා කියන්න ඕනේ. සිම්පල් දෙයක් තියෙනවා මගේ ටීම්ස් වලට කියලා, රයිට්. ඒගොල්ලෝ ඕනම කන්ටෙන්ට් පීස් එකක්, ලොකු කැම්පේන් එකක්, ප්‍රඩක්ට් රිලීස් එකක්, ඕනම දෙයක් ප්ලෑන් කරන්න ඉස්සෙල්ලා මාර්කටින් ටීම් එක ප්‍රශ්න තුනකට උත්තර දෙන්න ඕනේ. ෆස්ට් ක්වෙස්චන් එක තමයි හු ආර් යූ ටෝකින් ටු, කාටද මේ කතන්දර කියන්නේ, මොකක් මාර්කටින් කියන්නේ කතන්දර කියන්නේ කාටද, රයිට්. අන්තිම ක්වෙස්චන් එක තමයි වඩ් යූ වොන්ට් දෙම් ටු ඩූ, කියවන්නද, ෆොලෝ කරන්නද, ප්‍රඩක්ට් එක පර්චස් කරන්න, ප්‍රඩක්ට් එක වැඩි දැනගන්නද, ප්‍රඩක්ට් එක ගැන කාට හරි කියන්නද, වඩ් යූ වොන්ට් දෙම් ටු. ඒක මැද එක තමයි වඩ් යූ වොන්ට් දෙම් ටු ෆීල් for them to do it kelly api kochchara marketing funnel ara me okkoma discuss karath antimata enne manusyek decision ekak dannawa man meka gannawada nadda man mekat ekak interact karanawada nadda kiyala e decision eka driver eka emotional human beings ekeyani emotional minissu e manusyage hitata wadinna yamak karanne kohomada kiyana eka thamai den oya hapu prashne me who are you talking to kiyana eka bohoma wedagath den අපේ බ්‍රෑන්ඩ් එක වුණත් ලංකාවේ අපේ බ්‍රෑන්ඩ් එක කතන්දරේ එකම කතන්දරේ, හැබැයි කතන්දරේ වෙන වෙන පිලර්ස් තියෙනවනේ. ඕපනින් ලයින් එක වෙනස්, යුකේ වල ඕපනින් ලයින් එක වෙනස්. යුකේ වල අපි කතා කරන්න ගියාම ගොඩක් සස්ටේනබිලිටි පැත්තෙන් කතා කරලා, නේචර් පැත්තෙන් කතා කරලා තමයි බ්‍රෑන්ඩ් එක වැදගත් වෙන්නේ. ලංකාවේ ඉන්දියා කන්සියුමර්ට සස්ටේනබිලිටි එච්චර වැදගත් නැහැ. ඉතින් ඒගොල්ලොන්ගේ කතන්දරේ වෙනස්, ෆන්ක්ෂනල් පැත්තෙන් ගිහලා ආයෙ මෙතනට ගියා. ඉතින් කාටද කතා කරන්න කියන එක හඳුනා ගන්න එක බොහොම වැදගත්. අනිත් එක ලොකුම වැඩේ තියෙන දැන් මේ ඩිජිටල් ඒජ් එකේදී එකම කැම්පේන් එක වුණත් ලංකාවේ වුණත් අපි වෙන වෙන ඔඩියන්සස්ලට වෙන වෙන මෙසේජින් වලින් ගේනවා ඒගොල්ලෝ. කියමු මම එක්සැම්පල් එකක් දෙනවා. ටයර් එකක් විකුණනවා කියමු, රයිට්. කාර් ටයර්ස්, කාර් ටයර් එකක් විකුණනවා නම් මෝටර් ස්පෝර්ට්ස් එන්තුසියාස්ට් නැත්නම් ඒ විදිය කොල්ලෙක්ට විකුණනවා නම් කියනවා, රයිට්, මේක ටයර් එක, මේකට මේකෙන් ඒරෝඩයිනමික් වෙනවා, මේක ලයිටර්, මේකෙන් ස්පීඩ් එක වැඩි වෙනවා, හැන්ඩ්ලිං හොඳයි, හැන්ඩ්ලිං හොඳයි ඔක්කොම කියනවා. මේ ගෙදර ළමයි ඉස්කෝල ගෙනියන අම්ම කෙනෙක්ට නැත්නම් ලේඩි කෙනෙක්ට කාර් එක විකුණනවා නම් එයාට ඒව කියලා වැඩක් නැහැ. එයාට කියන්න ඕනේ කන්වීනියන්ස්, මම ගෙනලා හයි කරලා දෙන්නම්. හරි, දැන් අර මනුස්සයා අර ටයර් එක හොයන් යයි කොහේ වුණත් මේ මනුස්සයට වැදගතා කන්වීනියන්ස්. I want it brought. When you talk about beauty ගැන කතා කරාම කොල්ලොන්ටයි ගෑන් ළමයට කතා කරන විදිහ වෙනස්. කොල්ලොන්ට ඕනේ ටග් ගල කරා ඉවරයි. ගෑන් ළමයට සමහරවල් ස්ටෙප්ස් තියෙන එක ඒගොල්ලන්ට ඊට වැඩිය වැදගත්. ඉතින් මේ කාටද කතා කරන්න කියන එක බොහොම වැදගත්. එකම ප්‍රොඩක්ට් එක වුණත් ඒ ප්‍රොඩක්ට් එකේ කන්දත්නලේ කියන විදිය වෙනස් වෙනවා කතා කරන පුද්ගලයා අනුව. දැන් ඒක ඩිසයිඩ් කරන්නේ ට්‍රයල් ඇන්ඩ් එරර් ත්‍රූද කොහොමද? ට්‍රයල් ඇන්ඩ් එරර් ත්‍රූ, එක්ස්පීරියන්ස් ත්‍රූ, ඒගොල්ලොන්ගේ අනිත් ඉන්ටරැක්ෂන්ස් මත. දැන් අපි බියුටි ඉන්ඩස්ට්‍රී එකේ හිටියා කියලා බලන්නේ බියුටි ඉන්ඩස්ට්‍රී එක දිහා විතරක් නෙවෙයි, මිනිස්සුන්ගේ ජීවන රටාව දිහා ගොඩක් බලනවා, රයිට්. දැන් එන්ට්‍රි ලෙවල් එක ජනත් කියන පොඩක් කතා මේ එන්ට්‍රි ලෙවල් එකේ කොස්මටික් බඩු කොල්ලොන්ට ගන්න ගෑන් ළමයට අක්කලා අම්මලා ඒගොල්ලන්. ඉතින් ඒගොල්ලන්ට මාකට් කරන්නේ මේගොල්ලන් හරහා, මොකද ඒගොල්ලන් ගේට් කීපර්ස්ලා පිරිමි කට්ටිය. ඒ විදිහ දැන් කෝපරේට් ඕඩර්ස් කිම්, කෝපරේට් ඕඩර්ස් පිච් කරනවා ස්පාස්ලාන් උනත් විවිධ විදි වලට යනවා. ඉස්සෙල්ලා යනවා HR, PAs ලට, ඩිරෙක්ටර්ස්ලාගේ ඇසිස්ටන්ට්ස්ලාට ඒගොල්ලන්ට යනවා. ඒ විදිහට වෙනම කතන්දරයක් කියනවා ඩිරෙක්ටර්ස්ලාට, එම්ප්ලොයිස්ලාට. ඉතින් එකම මෙසේජ් එක වෙන වෙන විදිහට මිනිස්සු අනුව දෙනවා. සමහරක් ඒවා ලොජික්, සමහරක් ඒවා ට්‍රයල් ඇනර. බෙස්ම පාට් එක කියන්නේ ට්‍රයල් ඇනර කරන්න පුළුවන් දවස් දෙකකින් දැයි, රයිට්. ABT ටෙස්ට් කරපුවා ද ඉස්සර අපි මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක පත්තරේ දාපම එතනයි T
ටීවී කමර්ෂල්ලක් හදනවා මාසයක් ගිහිල්ලා ඒක දුවන අවුරුද්දක් තව. දැන් ඒක කරන්නේ නැහැ. අදාහරියගේ නැහැ. දවස් එකකින් දන්නවා ඒක පුල් කළ වෙන එක ගහනවා. නැත්නම් වෙන එඩිට් එකක් දානවා. So interesting times. Then a line එකේ දැන් failures තියෙන ඇතිනේ ගොඩක්. මම දන්න එක experiment එකක් තමයි කළු පාට packaging එක. මර්ෂුවේ කතාව කියන්නේ ඇති කියලා ගොඩක්. හැබැයි අපිට පොඩ්ඩක් කියන්න පුළුවන් නම් අර කළුපාට පැකේජින් එක තේරුවේ ඇයි, ඒක ෆේල් වුණේ ඇයි, සහ වෙනස් වෙද්දී මෙන්ටලි ඇක්සෙප්ට් කරේ කොහොමද විවරෝන් අපි වැරදි කියලා. අතට අපි පටන් ගත්ත කාලේ ස්පාසනම් පටන් ගත්ත කාලේ ඉස්සෙල්ල මේ මාකටයක් තමයි, ලොකු මාකටයක් තමයි ඉන්ඩියා. අපි ගිහිල්ලා අපේ ලස්සන ගිෆ්ට් බොක්සස් තිබ්බ. අපි හරි ලස්සනයි, බොහොම ස්ලීක් බ්ලැක් ගිෆ්ට් බොක්සස්. අපිත් කතාවනේ ප්‍රාඩා කරන්න පුළුවන් නම්, ගූචි කරන්න පුළුවන් නම් අපිටත් පුළුවන් කළු ගිෆ්ට් බොක්සස්. අපි ප්‍රීමියම් කියලා ගියා. ඉන්දියාවේ කවුරුත් අපි ගිෆ්ට් බොක්ස් ගන්න නැහැ. ඒෂියාවලත් අනිත් රටවලත් මේ ගිෆ්ට් බොක්ස් ගන්න වැඩි කැමැත්තක් නැහැ. ඔක පොඩ්ඩ ඉන්වෙස්ටිගේට් කරද්දි තමයි තේරුනේ මේ කළු කියන එක මේ ඔස්පිෂස් නැහැ. ඒක නිකම් යාළු ලස්සන මේ සෙලිබ්‍රේෂන් කලර් එකක් නෙමෙයි, මූසල ගතියක් තිබුණා. මූසල ගතියක් තියෙනවා. ඊට පස්සේ තමයි මේ ගොඩක් කලගෙන ආවේ අපි බොක්සස් වල. ඔක්කොම ඉස්සෙල් ගෙන ආපු පාට තමයි රතු. රතු පාට කියන එක ඒෂියන් කල්චර්ස් වල හැම කල්චර් එකකින් වගේම සෙලිබ්‍රේෂන් කරනවා. තක්මල්ලි වෙනස් වුණා. පිළිගැනීම ගැන තියෙන්නේ මේකයි. දැන් අපි බ්‍රෑන්ඩ් ක්‍රියේටර්ස්ලා හැටියට, ඔන්ටර්ප්‍රනර්ස්ලා හැටියට බ්‍රෑන්ඩ් එකක් එක්ක සම්බන්ධයක් තියෙන්න ඕනේ. හැබැයි අපි අඳුර ගන්න ඕනේ අපි බ්‍රෑන්ඩ් එක හදන්නේ අපිට නෙවෙයි කියලා. අපි බ්‍රෑන්ඩ් එක හදන්නේ පාරිභෝගිකයට. පාරිභෝගිකයාගේ ප්‍රෙෆරන්ස් එකට තමයි අපි බ්‍රෑන්ඩ් එක හදන්නේ. අපේ ප්‍රෙෆරන්ස් එකට ආවොත් අපිට තියන් ඉන්න තමයි වෙන්නේ. ඉතින් අපි කවදාකවත් ඇරගන්ට් වෙන්න බෑ. අපි කවදාකවත් අප්සෙට් වෙන්න බෑ. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය වෙනස් නා. දැන් සමහර මම මේ ග්‍රැෆික් ඩිසයිනර්ස් අත් එක්ක මේ කතන්දරේ කියනවා. ආ, යුවර් ග්‍රැෆික් ඩිසයිනර් ආ ආටිස්ට්. ආටිස්ට් චිත්‍රයක් අඳිනවා එයාගේ ආසාවට. ගත්තත් එකයි නැතත් එකයි. ඒකෙන් පර්පස් එක ගන්න, එයාගේ පර්පස් එක එයාගේ ක්‍රියේටිව්නස් එක දානවා කැන්වස් එක. අපේ ඉන්ඩස්ට්‍රි එකේ ඩිසයින් කෙනෙක් ගම එයාගේ ඩිසයින් එක යම්කිසි පරමාර්ථයක් තියෙනවා. ඒ පරමාර්ථය තමයි මේ ප්‍රොඩක්ට් එක ගැන, සර්විස් එක ගැන පරිභෝගිකයට යම්කිසි කමියුනිකේෂන් ඇති. ඒ මනුස්සයට කියන්නේ නෑ නෑ මම ආටිස්ට්, මට මේක ලස්සන්ට ඕනේ, ඔය අකුරු දාන්න බෑ, අරකම කියන්න බෑ. මොකද එතකොට එයාගේ ජොබ් එක එයා කරන්නේ. So, ඒ විදිහටම අපි ඔන්ටර්ප්‍රනර්ස් හැටියට අපි බ්‍රෑන්ඩ් හදන්නේ අපිට නෙමෙයි, අපි හදන්නේ පාරිභෝගිකයට. ඒක මතක තියාගන්න, ඒක යන වැඩි ඉමෝෂනල් වෙලක් තේරුමක් නැහැ. ඔය ලයින් එක මං හිතන්නේ මගේ මේ කරපු උතුතරු එපිසෝඩ් සීරීස් එකේ මට වැඩිච්චම ලයින් එක. මොකද මං හිතන්නේ ඒක මට ගොඩක් වැදගත්. අපි බ්‍රෑන්ඩ් එකත් එක්ක තමා හදන දේත් එක්ක අපි බොහොම ආදරයෙන් ආත්මාර්ථක මේ මගේ බබා මගේ ළමයා කියලා හිතාගෙන, හැබැයි තමාගේ ප්‍රොඩක්ට් එක ගැන සර්විස් එක ගැන එහෙම හිතන්න පුළුවන්. හැබැයි බ්‍රෑන්ඩ් එක හදන්නේ පිටස්තරයට කියලා ඒක අපි හැමෝම ප්‍රොසෙස් කර යුතුයි මා ඇතුළු. දැන් එහෙම කියද්දි සපෝට් සිස්ටම් එක කොච්චර වැදගත්ද ඔන්ටර්ප්‍රනර් කෙනෙක්. දැන් කලින් කිව්වා සම්ටයිම්ස් 90% ටු ද ජොබ් ෆැමිලි එක අන්ඩර්ස්ටෑන්ඩින් වෙන්න ඕනේ. හැබැයි මං අහන්නේ ප්‍රොෆෙෂනල් සපෝට් සිස්ටම් එක. ඐඩියාස් බෙදාගද්දි නෑ මේක හරියන්නේ නෑ කියලා කියන්න, නැත්තම් ප්‍රොෆෙෂනලි කියන්න මේ ඔයාගේ දැන් ට්‍රැක් එක වැරදි මේ පැත්තට එන්නේ කියලා. ඒක ප්‍රොෆෙෂනල් සපෝට් සිස්ටම් එකක් ලංකා මිනිස්සු හදාගන්න ගොඩක් අමාරුයි. මොකද යාළුවෝ ඉන්නවා, සෙට් එක ඉන්නවා, හැබැයි ප්‍රොෆෙෂනලි බිස්නස් එකක් කරන්න යාළුවෝ හොයන්න ගොඩක් අමාරුයි. ඒ ගැන මොකක්ද හිතන්නේ? ඕකෙ දෙපැත්තක් තියෙනවා අතට. එකක් තමයි ඔෆිස් කල්චර් එක මොකක්ද. දැන් ගොඩක් ඔෆිස් වල සමහර අය කතා කරන්න බයයි. මං අදහස දුන්නොත් මොඩයි කියයි, ගණන් ගන්න එකක් නැහැ, මම සීනියර් මදි කියලා. අපේ ඔෆිස් එකේ නීති තමයි අද ඔයා ජොයින් වුණත් කමක් නැහැ, අදහසක් තියෙනවා නම් දෙන්න. මොනහරි අපි කරන දෙයක් හරියන්නේ නැහැ කියලා හිතනවනේ කියන, හැබැයි ජස්ටිෆයි කරන්න ඕනේ. ඇයි? නෑ මට හිතෙනවා ඒව බෑ. මේක මෙහෙම වෙන්නේ නැත්නම් මේක මේක මේක. ගොඩක් වෙලා තියෙනවා සමහරලාට ඐඩියාස් දෙනවා, මම උනත් ඐඩියාස් දෙනවා. අපි මේක හැච් කරගෙන යද්දී කවුරුහරි මොනහරි කියනවා, ඊට පස්සේ එයා එයාගේ එක්ස්ප්ලනේෂන් එක දෙද්දී මම උනත් එයාගේ එක්ස්ප්ලනේෂන් එකට ඩිස්කස් කරද්දී එතකොට ඒ දෙක අතර තව මොනහරි අදහසක් එනවා. ඉතින් මිනිස්සුන් කතා කරන්න කතා කරන්න කතා කරන්න තමයි ඒක එන්නේ. ඉතින් ඒක එහෙම ඐඩියාස් බවුන්ස් කරන්න පුළුවන් එන්වෛරන්මන්ට් එකක් හදාගන්න එක තමාගේ විශේෂයෙන් ක්‍රියේටිව් තැනක බොහොම වැදගත්. ඒ ඔෆිස් එන්වෛරන්මන්ට්. ඊට පස්සේ අනිත් එන්වෛරන්මන්ට් එකේ අනුව තමා ඔන්ටර්ප්‍රනර්ෂිප් වලට විතරක් නෙවෙයි ජීවිතේ ගත්තත් කම්මැලි තුන් දෙනෙක් එක්ක හිටියා නම් හතරවෙනි කම්මැලි ඔයා.
නෙගටව තුන්දනැක්ක හිටියොත් හතුරෙන් නෙගටව මනස්සය ඔයා. ඉතින් තමා වටේට ඉන්න කවුද කියලා පොඩ්ඩක් හිතන්න ඕනේ. Not only in entrepreneurship, in life. Other thing is me phone වල වෙනදී. මම මේ ගොඩක් කතා කරනවා. අපි මේ follow කරනවා. මිනිස්සුන්ව follow කරනවා, pages follow කරනවා, අපුම් follow කරනවා. කොච්චර වුණත් උදේ පාන්දර වුණත් ඒකට තමයි යන්නේ ගොඩක් දුරට. ඒකුණා මොනවාද අපි දකින්නේ උදේ පාන්දර? මොනවාද අපි දකින්නේ කාර් එකේ? මොනවාද අපි දකින්නේ නිතරම? මේ අපි follow කරන දේවල්. ඊට පස්සේ මිනිස්සු කියනවා අයියෝ හරි negative. අයියෝ මාර දුකයි. මමහන ඔයා මොනවද ෆලෝ කරන්නේ? මො මම ෆලෝ කරන්නේ නෙගටිව් නෙමෙයි. මේ අපේ මේ සෝෂල් මීඩියා වල ඇල්ගොරිතම් තමා බලනේවට තව තවත් දෙනවනේ. ඉතින් තමා බලන්නේ මේ ප්‍රෝග්‍රෙසිව් දේවල් නම්, හැපි දේවල් නම්, ඉදිරියට යන්න පුළුවන් දේවල් නම්, මොටිවේෂනල් දේවල් නම් ගොඩක් දුරට ඒවම තමයි තමාට පෙන්වන්නේ. තමා බලන්නේ ඔක්කොම වල්පල් දේවල් නම් එච්චර තමයි. ඉතින් තමා අනුස්සෙක් හැටියට තමාගේ වටේ තියෙන දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් යුතු වෙන්න ඕනේ. මොකෝ who you surround yourself is with is who you become. ඒකට හොඳම එක්සැම්පල් එක තමයි TikTok එක. මොකද ඒ ඇල්ගොරිතම් එක Instagram වලට වඩා fast. ලංකාවේ කතා කරන මිනිස්සු දාන දෙකක් ඉන්නවා. එකක් තමයි TikTok වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා කියලා කියන කට්ටිය. අනිත් එක තමයි TikTok එක big waste of time කියලා කියන කට්ටිය. And that's a great example of that. Then Shalin Balasuriyagen දැන් ඇහුවොත් what is your purpose කියලා as a person තමාගේ පිළිවෙත තමාගේ මෙහෙවර මොකද්ද කියලා අහුවත් මොකද්ද කියන්නේ දැන් මම මගේ හිතේ තියෙන purpose එක හැටියට how can I empower people to be the best that they are කියන්නේ ඒ කියන්නේ මම මං මේ කරන රැකියාව මත මගේ brand එකේ success එක මත මං කරන අනිත් දේවල් මත මට ගොඩක් තරුණ කට්ටියට කතා කරන්න ඔපචුනිටිස් ලැබෙනවා. මම ගොඩක් පබ්ලික් ස්පීකින් කරනවා, ඒ විදිහේ දේවල් කරනවා. ඒක තුල මට දෙන්න පුළුවන් නම් ඒ අහන් ඉන්න මිනිස්සයාට තමාගේ යන්න පුළුවන් ඉහළම ගමනට යන්න ෆිට් එකක්. That's my job. That I would love to make that my only purpose in life. I have other things, but ඒකෙන් මම ලොකු තෘප්තියක් ලබනවා, ලොකු එනර්ජියක් ලැබෙනවා. මම ගොඩක් වෙලාවට කතා කරන්නේ මේ මාකට් පැත්තෙන් කතා කරන බයිබල් ගොඩක් වෙලාවට කතා කරන්නේ personal development ගැන. මිනිස්සුන්ට විශ්වාසය දෙන්න තමා තුළ යමක් තියෙනවා. මිනිස්සුන්ට අනිත් එක තමයි මිනිස්සුන්ට විශ්වාසය දෙන්න මේ රටේ තුළ යමක් තියෙනවා, කරන්න ඕන කරන්න පුළුවන් කියලා. හරි, ඔයගොල්ලෝ දැන් බලන් ඉන්නේ උතුරු තොර ප්‍රෝග්‍රෑම් එක. දැන් මේ වගේ තවත් ප්‍රෝග්‍රෑම්ස් බලන්න ඕන නම් අපේ YouTube channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඊට අමතරව අපේ Facebook, TikTok අනිත් social media channels ඔයගොල්ලන්ට follow කරන්න පුළුවන්. මේ වගේ තව ගොඩක් content තියෙනවා. අද අපි කතා කරන්නේ ශලින් බාලසූරියත් එක්ක. බලමු මොකද ඊළඟ ප්‍රශ්නේ කියලා. අවසාන ප්‍රශ්නේ හැටියට දෙයක් අහන්නම් මම. අපි දැකලා තියෙන දෙයක් තමයි ලංකාවේ මිනිස්සු ගොඩක් හොඳයි ප්‍රෝග්‍රෑම් එකක් බලලා, message එකක් අහලා, ශාමේක මරුණේ කියලා හිතලා එතනින් නැවතිලා රෙගුලර් ට්‍රැක් එකට වැටෙන්න. කවුරු හරි ඉන්නවා නම් තරුණ කෙනෙක්, නැත්නම් තරුණ නැති කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් ඉන්නවා බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්න, නැත්නම් පටන් අරගෙන පොඩ්ඩක් කෙල වෙච්ච, නැත්නම් අයිඩියා එකක් එන්නේ නැහැ කවුරු හරි මට අයිඩියා එකක් දෙන්න, ස්ටක් යම් කිසි තැනක හිර වෙලා තියෙන මිනිස්සෙක් ඉන්නවා නම් මෙන්ටල් ස්ටක්නස් එකක්, ඒ මිනිස්සයාට දෙන්න පුළුවන් ඇක්ෂන් ස්ටෙප් එකක් මොකක්ද? මමට බිස්නස් එකක් කරන්න ඕනේ, අයිඩියා එකක් දෙන්න මට අයිඩියාක් ඕනේ, මම අයිඩියාක් හොයනවා කියන එක මම හිතන්නේ හොඳ ඩිරෙක්ෂන් එකක් නෙවෙයි. තමාගේ growth එකට වැවෙන්න. ඒ කියන්නේ තමා අද හිටිය තත්ත්වයට වැඩිය හෙට ඊටත් වැඩිය යම් කිසි හොඳ තත්ත්වයකට එක්ක දැනුමෙන් හෝ හැකියාවෙන් හෝ යන්න ඕනේ කියලා හිතාගන්න. එතකොට ඒ ideas අවශ්‍ය වෙලාවට නැත්නම් ඒ යම් කිසි දෙයකට focus එක දෙන්නේ ඒකෙන් ගයි. මට ಐඩියාස් දෙන්න, මම බිස්නස් එකක් කරන්න ඕනේ, මම මේ වගේ දෙන්න ඕනේ, මට මොනවාරි අදහසක් ඕනේ, මම කොහොමද entrepreneur කෙනෙක් වෙන්න ඕනේ කියන එක ඕනට වැඩිය හිතේ තියන් ඉන්න එක තීරමක් නෑ. අනිත් එක තමයි මේ යම් කිසි අදහසක් තියෙනවා දිනු වෙන්න පුළුවන් බිස්නස් එකක් කරොත් entrepreneur කෙනෙක් වුණොත් විතරයි කියලා. ගොඩක් entrepreneurs ලා ඉන්නවා කාලාන්තරයක් හොඳ රැකියාව කරලා, ලොකු කම්පැනිස් වල රැකියාව කරලා හොඳට දිනු වෙලා ඊට පස්සේ entrepreneurs වුණා. ලඟදි මම අර ස්ලිම් ඉවෙන්ට් එකේදී ඩෑන් ගෝමස් කතා කරනවා අහන්නට. එයා ලොකු කාලයක් වැය කරේ MS ආයතනේ. ලොකු සක්සස් එකක්. ඊට පස්සේ entrepreneurship
කතන්දර තියෙනවා. හැබැයි යාගේ ජීවිතේ ලොකුම දෙයක් උනේ එතන. අනිත් එක යා විතරක් නෙවෙයි, යා මිනිස්සු කී දෙනෙක්ගේ ජීවිත වෙනස් කරාද මේ වෙන ආයතනයක වැඩ කරන ගම. ඉතින් මේ බිස්නස් එකක් කරන්න ඕනේ, ඔන්ටර්ප්‍රනර් කෙනෙක් වෙන්න ඕනේ කියන එක හිතේ තියන් දඟලන්න එපා. තමාගේ දියුණුව කරා යන්න, යම් කිසි ඔන්ටර්ප්‍රනර් පැත්තෙන් යම් කිසි දෙයක් මතු වුණොත් ඒක කරගන්න. අනිත් එක තමයි මේ ප්‍රෝග්‍රෑම් එකක් කරා හරි ලස්සනයි නැත්නම් ආටිකල් එකක් කිව්වා හරි ලස්සනයි කියලා ඉස්සරහට යන එක, ඒක මමත් නිතරම දකිනවා. කරන්න බල හොඳ වැඩේ මේකයි. මේ ප්‍රෝග්‍රෑම් එක වේවා වෙන ප්‍රෝග්‍රෑම් එකක් වේවා, තුනක් පොයින්ට්ස් තුනක් හතරක් ලියා ගන්න. කොහෙර ලියන්න, කොහේ වුණත් කම නැහැ ලියන්න. ඒ අර මේ දැකලා ඇති පරණ ෆිල්ම් වල පොඩි මන් තරම් වයස නම් දන්නවා ඇති, අකුරු කියලා දෙද්දී වැලි වල අඳින්න දෙනවා. ඒ වැලිවල අඳින්න දෙන්නේ එතකොට මේ විජුවල් විතරක් නෙමේ සෙන්සරි ෆීලිං එකකුත් වෙනවා. අපේ මේ සෙන්සර්ස් එන්ගේජ් කරන තරමට අපේ මතකෙට යනවා. ඉතින් යම් කිසි දෙයක් අහගන්න එක මරු, ලියාගන්න එක ඊට වැඩිය හොඳයි. මොකෝ මෙහෙම අතත් ගිහිල්ලා ඒක දකිද්දි යම් කිසි කනෙක්ෂන් එකක් වෙනවා. ඒ ලියාගත් එක යම් කිසි පේන තැනකින් තියාගන්න පුළුවන්, ඒකත් හොඳයි. ඒ යම් කිසි දෙයක් දැක්කම යම් කිසි පොයින්ට්ස් එක තුනක් ලියා ගන්න. ඊට පස්සේ හිතන්න ඒකෙන් මම මොනවද කරන්න පුළුවන් කියලා. අර ලොකු දේ එනකන් ඉන්න එපා, පොඩි දෙයක් කරන්න. පොඩි දේ වලින් කතා කරන්න. ඩ්‍රීම්ස් තියාගෙන ඩ්‍රීම්ස් ගෝල්ස් වලට කඩා ගන්න, ගෝල්ස් ටාස්ක් වලට කඩා පොඩි පොඩි දේවල් කරගෙන යන්න. ශලින් ස්තුතිවන්ත වෙන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකට ආපුහට. ඊට අමතර පුද්ගලික ස්තුතිවන්ත වෙන්න ඕනේ අර මෙසේජ් එකට. මම තාම ඉගෙන හිතනවා බ්‍රෑන්ඩ් එක අපි හදන්නේ අපිට නෙමෙයි වෙන කට්ටියට කියලා. Thank you so much උතුරු තරුවත් එක්ක සම්බන්ධ වුණාට. Thank you.